මේ විශ්වාස භංගය සම්මත කර ගැනීම විතරක් නෙමෙයි කුමන්ත්‍රණකාරී ආණ්ඩුව පිහිටවීමේ සිට මේ දක්වා මේ වුවමනාව පෙළගහලා තියෙන රාජපක්ෂ කණ්ඩායමට එකක් තමයි ඔවුන්ට ඉදිරිපත් වී තිබෙන චෝදනාවල විශාල ප්‍රමාණයක් දැන් නඩුවලට ඇවිල්ලා තිබෙනවා ඔබට කියන්න. ගාල්ල වරායේ එවන්ගාඩ් සමාගමට පාවෙන අවගබඩාව අවිගබඩාව පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුලින් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුව හරියටම බැඳුම් කරි පාඩුවට සමානයි. පාඩුව සිදු කළේයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබු නඩුව 2019 වසරේ පෙබරවාරි මාසයේ 26 වෙනිදා කැඳවීමට නියමිතයි. දැන් ගෝඨාභයට එරෙහිව ඩොලර් බිල් රුපියල් බිලියන 11.4 කෝටි 1140ක් රජයට අහිමි කිරීම පිළිබඳ නඩුව පෙබරවාරි මාසයේ 26 වෙනිදා කැඳවුණා. ඒ වගේම ඩීඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාර ඉදිකිරීමේදී රජයේ මුදල් ලක්ෂ 339ක සාවද්‍ය පරිහරණය හේතු කොටගෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ත්‍රිපුද්ගල විශේෂ මහා අධිකරණයේ ගොනු කර තිබෙන නඩුව දෙසැම්බර් මාස 4 වෙනිදා කැඳවුණු ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ නැමැති වෘත්තීය සමිතියට අයත් මුදල් ලක්ෂ ගණනක් වංචා කිරීමට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුවේ විභාගයේ මහින්දානන්ද අලුත්ගමුවේ මහතාට එරෙහිව නීතිපති ගොනු කර ඇති නඩු විභාගයේ 2019 වසරේ ජනවාරි මාසයේ 23 වෙනිදා කැඳවුණු. ඒ වගේම මහින්ද රාජපක්ෂ පාලන සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස කටයුතු කරමින් අයතා ආකාරයට උපයාගත් මිලියන 15ක මුදලක් කෝටි 1කමාරක මුදලක් NR කන්සල්ටන්ට් සමාගමේ ආයෝජනය කිරීම තුලින් මුදල් විසුද්ධි කරන වැළැක්වීම පනත යටතේ වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාම රාජපක්ෂ මහතාට ඇතුළු සැකකරුවන් සිව් දිනකට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල 2019 මාර්තු මාසයේ 7 වෙනිදා කැඳවුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස කටයුතු කරමින් ආයතනයේ සපයාගත් රුපියල් මිලියන 30 කෝටි 3ක මුදලක් ගවර්ස් කෝපරේට් නැමැති සමාගමේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින නාම රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 6කට එරෙහිව ගොනු කර තිබෙන නඩුව නොවැම්බර් මාස 30 වෙනිදා කැඳවෙනු ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කොට අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතාගේ බිරිඳ වූ සසි වීරවංශ මහත්මට එරෙහිව ගොනු කර ඇති නඩුවේ විභාගයේ දෙසැම්බර් මාසයේ 11 වෙනිදා කැඳවුණු දිවිනැගුම අරමුදලට අයත් රුපියල් මිලියන 2992 කෝටි 299ක මුදලක් ඉකුත් ජනාධිපති වර්ණයේදී සාවද්‍ය ලෙස පරිහරණය කිරීම පිළිබඳව බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව නොවැම්බර් 26 වෙනිදා කැඳවුණු 2014 වර්ෂයට අදාළව සිය වත්කම්බරකම් පිළිබඳ වාර්ෂික ප්‍රකාශන සාත් හරියට ඉදිරිපත් කරන අසමත් වීම පිළිබඳව ජොන්ස්ටන් පනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුව දෙසැම්බර් 4 කැඳවුණු පුටු වලින් ගහගන්න එක පුදුම දෙයක් නෙවෙයි මතක තබා ගන්න. මහජනයාගේ තාමකාමී පැවැත්මට අවහිර කිරීම පිළිබඳව වීරවංශ ඇතුළු 6 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව පෙබරවාරි මාසයේ 11 වෙනිදා කැඳවුණු. රග ක්‍රීඩක වසින් තාජුදීන් ඝාතන නඩුවේ නොවැම්බර් මාස 20 වෙනිදා කැඳවීමට නියමිතයි. මේ සඳහා සිරිලිය වෙසවි ව්‍යාපෘතියට ලබා දී තිබු ඩිෆෙන්ඩර් රථය භාවිත කර ඇතැයි තොරතුරු අනාවරණය බව නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සුරක්ෂා සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණයට කරුණු කොට තිබෙනවා. ඒකත් කැඳවුණු නොවැම්බර් මාසයේ 29 වෙනිදා. කලබල වෙන එක පුදුම දෙයක්. නාමල් ගෝඨාභය බැසිල්ව ගාමිණී සෙන්ඩප්ප වීරවංශව ජොන්ස්ටන් මහින්දානන්ද අලුත්ගමගේ සිරිලිය සවිය ගිනුම සිරිලිය සවිය සිරන්ති රාජපක්ෂගේ මේ සියලු අයට එරෙහිව විධිමත් ලෙස නීතිපතිවරයා විසින් ගොනු කරන ලද නඩු මේ මාසය 2-3 ඇතුළත කැඳවීමට නියමිතය තිබෙනවා. මෙන්න මේ නිසා තමයි මේ බලහත්කාරී පාලනය හදාගෙන බලහත්කාරීත්වයේ ඉන්නේ. ඒ නිසා මේ රටේ ජනතාව ඉතා හොඳින් තේරුම් ගත යුතු තිබෙනවා. මේ පාර්ලිමේන්තුවේ පාතාල මැර කණ්ඩායම ලෙස හැසිරෙමින් අද මේ කටයුතු කරමින් තිබෙන අන් කවරක්වත් නෙවෙයි තමන්ට එරෙහිව එල්ල වී තිබෙන නඩු වලින් බේරෙන්න. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දැනුවත් හෝ නොදැනුවත් මේ දායකත්ව ලබා දෙමින් තිබෙන්නේ ඝාතකයන් වංචනිකයන් ආරක්ෂා කිරීමේ ප්‍රමුඛතම බව තමයි අද මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ රඟපාමින් ඉන්න භූමිකාව විසින් සිදු කොට තිබෙන්නේ. එනිසා අපි නැවත කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මත් එක්ක කතා කරන්න කිසි දෙයක් නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහත්මට අපි කියන්නේ කරුණා කරලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියවන්න. 42 වගන්තිය කියවන්න. ඒ වගන්තිය අනුව විශ්වාස භංගයක් වුණාට පස්සේ මොකද්ද සිද්ධ විය යුත්තේ කියලා ව්‍යවස්ථාවේ සඳහන් වී තිබෙනවා. විශ්වාස භංගේ පාර්ලිමේන්තුවේ සම්මත වුණාට පස්සේ අමාත්‍ය මණ්ඩලයත් අග්‍රාමාත්‍යවරයත් විසිරෙන්නේ නම් විසිරෙනවා. ජනාධිපතිවරයාට කළ හැකි වන්නේ මේ ව්‍යවස්ථාව අනුව නව අග්‍රාමාත්‍යවරයෙක් සහ නව අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීම පමණයි. ඉන් අනතුරුව ඉන් එහා යන කිසිවක් අපිට මෛත්‍රීපාල මහත්මත් එක්ක සාකච්ඡාවක් නැහැ. ඒ නිසා අපි මෛත්‍රීපාල මහත්මගේ සාකච්ඡාවට සහභාගී වෙන්නේ නැහැ අද දිනේ.